අපි කතා කර කර හිටියේ කෘෂිකර්මයට අදාළව තියෙන ඇප්ලිකේෂන්ස් ටික ධීවර කර්මාන්තය වෙනකන් අපි ඒක යොදා ගත්තා. අද අපි කතා කරන්න තියෙන්නේ කර්මාන්ත හා ව්‍යාපාර යෙදවුම් කියන පැත්ත. එතකොට ICT කියන පැත්ත ICT කියන තාක්ෂණය මේ කර්මාන්ත සහ ව්‍යාපාර වලට යොදා ගන්නකොට ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙච්ච වාසියක් තමයි පැය 24ම වැඩ කිරීමේ හැකියාව කර්මාන්ත ශාලාව වලට හම්බුණා. හේතුව තමයි මේ රොබොටික්ස්. රොබෝස් පාවිච්චි කරලා මිනිසුන්ට වගේ යන්ත්‍ර වලට වෙහෙස දැනෙන්නේ නැහැ. ඒක නිසා පැය 24ම මේගොල්ලන්ව කාර්යය යොදවලා තියන්න පුළුවන්. හරියට අපිට මැෂින්ස් ටික මේන්ටේන් කරන එක විතරයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි එක මිනිස්සෙකුට කරන්න වැඩක් කරන්න මිනිසුන් කීප දෙනෙක් අවශ්‍ය වෙච්ච දේ එක රොබෝ යන්ත්‍රයක් භාවිත කරලා කරගැනීමේ හැකියාවක් ලැබුණා. ඉතින් ඒක නිසා මිනිස් ශ්‍රමය අඩු කරගන්න පුළුවන්. ඒකට සාපේක්ෂව වියදම අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි කස්ටමර්ට පාරිභෝගිකයාට උසස් තත්ත්වයේ නිෂ්පාදන අඩු මිලකට ලබා දීමේ හැකියාවත් මේකත් එක්ක එනවා. හැබැයි ඕකෙම පොඩි අවාසිදායක පැත්තක් නැත්තම් දුක හිතෙන පැත්තක් තියෙනවා. ඒ තමයි මිනිස්සුන්ට මිනිසුන්ගේ පැත්තෙන් රස්සාවල් අහිමි වීම. ඒ වගේම තමයි සමහර පැති වලින් අලුත් රස්සාවල් බිහිවීමක් සිද්ධ වෙනවා. හැබැයි අර දැන් ඔය අපිට මෙතන මේ පෙන්නලා තියෙනවා වගේ මේ වම්මත පැත්තේ කර්මාන්තයක වැඩ කරන මේ පිරිසට ඒගොල්ලන්ට හුරු වෙච්ච හැකියාවක් තියෙනවනේ. ඒතර ඒ වෙනකොට රොබෝ කෙනෙක්ව රීප්ලේස් කරලා ඒගොල්ලන්ට කිව්වොත් රයිට් ඔයා රොබෝව හසුරවන හැටි ඉගෙන ගන්න කියලා සමහර අයට ඒක පුළුවන් වෙන්න පුළුවන්. සමහර අයට ඒ වැඩේ බැරි වෙන්න පුළුවන්. එතනදී රැකියා අවස්ථාවක් අහිමි වීම කියන ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රයිට්. ඔය රොබොටික්ස් කියන ඒවා අවස්ථා ගොඩකට පාවිච්චි කරනවා. ඔයගලන්ගේ මේ ටෙක්ස් බුක් එකේ පේන්න තියෙනවා වගේ පරිගණක නිෂ්පාදනයේට ඇසුරුම් කරන්නේ පැකේජින් කියලා අපි කියනවා. ඊළඟට භාණ්ඩය ඇසිරීම කරන්න, ඒ කියන්නේ ස්ටැක් කරන්න කියලා අපි කියනවා, අපේ ස්ටොක් එකක් මැනේජ් කරගන්න. ඊළඟට වාහන නිෂ්පාදනයේ විශේෂයෙන් ඊළඟට ලේබල් කරන එකට බෝතල් පිරවීම, ඊළඟට බෝතල් ඇසුරුම් කරන එක, මූඩිය තද කරලා ඒක හරියට පැකේජ් කරන එකට, ඔය කියන දේවල් වලට රොබොටික්ස් භාවිත කරනවා. රයිට්. හරි. මේ සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් තියෙනවා, බලලෙමු. මං ෂෙයා කරන්නම් ඔඩියෝත් එක්ක. අද ඉන්ටර්නෙට් ප්‍රශ්න නිසා සමහරට මේක හිමින් ප්ලේ වෙන්න හැකියාවක් තියෙනවා ළමයි. අපි බලමු. හරි, ආවායි ඩිස්කනෙක්ට් වුණා ළමයි. හොඳ සවුන්ඩ් එකත් එක්ක ෂෙයා කරනවා. වෙන වීඩියෝ එකක් ලෝඩ් වෙන්නේ ඔහොම ඉන්න බෑ.
right අපි ලෑස්ති දැන් බලමු वीडियो का लैग देना वाके ला यार वे केले वाला तीनों अनीता ऐरा तेह मदर हरी हम पोड़ा को लोड देने तेह ला समहार तंगवलट ओके समहार तंगवलट ओके नै वगे समहार अद रटटम बलपान दयाक दन्न इंट्रेन प्रॉब्लम एक हरि कमक नै मेतनिन यन्न बलमु हरि मन दन आयत फास्ट फॉरवर्ड
स्पेंस वगे आयतने केयरिंग लभन प्रमाण गुडक वेडी
right. I do it. I can put it. I got a hider. Then slow go it. තමයි robotics involve වෙලා තියෙන ප්‍රමාණය right මේ ඊළඟ වීඩියෝ එක food chain එකක් ගැන food chain එකක් කියලා කියන්නේ කොහොමද අපි කතා කරන්නේ ඇසුරුම් කරණය ගැන කොහොමද ඇසුරුම් කරණය Grammarly helps make your writing clear and concise no matter where you are compose a cover letter सिस्टम में अपने चीन अकूर तेरे नैति गुनाट सेल्सियस गाने को बालनो सेल्सियस गाने देखा बालनो मुका कोई गुलांगे तत्व परीक्षा की रीमा राइट एक ओक्कम मुलुस ए में सिस्टम में के मतवाय मैंने अलग अलग मतलब
පැකේජුත් වෙනවා දැන් අපි කතා කරන්නේ පැකේජින් ගැන ඇසුරුම් ක්‍රියාවලිය ඇසුරුම් ක්‍රියාවලිය තුතන පෙන්නනවා ලස්සනට පැක්ස් වලට හදලා තමයි right හරි එතකොට ඔය තමයි රොබොටික්ස් පාවිච්චි කරලා කොහොමද ICT කියන එක යොදාගෙන තියෙන්නේ කියන එක ඊට අමතරව අපි දැන් මේ මේ අපි පාඩම ඉගෙන ගන්නවා වගේ වීඩියෝ කන්ෆරන්සිං වලට ICT යොදා ගන්නවා ඒක දැන් අධ්‍යාපන ශාස්ත්‍රයට වගේම වීඩියෝ කන්ෆරන්සිං කියන ටූල් එක මේ දැන් මේ කොරෝනා තත්ත්වය එන්න කලින් ප්‍රසිද්ධ වෙලා තිබුණේ කෝපරේට් වර්ල්ඩ් එකේ කියලා අපි කියනවා ඒ කියන්නේ මේ ඕගනයිසේෂන්ස් තියෙන මේ බිස්නස් වර්ල්ඩ් එකේ තමයි මේක ප්‍රසිද්ධ වෙලා තිබුණේ වීඩියෝ කන්ෆරන්සිං කියන එක. ඒක හරිය පහසු ටූල් එකක් ඒගොල්ලන්ට. රයිට් එක එක තැන්වල ඉඳලා කනෙක්ට් වෙලා කතා බහ කරන්න. එතකොට මෙතන මේ මේ කට්ටිය එක තැනක ඉන්නවා මොනිටර්ස් වලින් අනිත් කට්ටිය කනෙක්ට් වෙනවා කතා බහ කරනවා අපි මේ වැඩේ කරනවා හා සමානව. ඒ වගේම human resource manage කරගන්න right attendance වලට salary වලට qualifications වලට right ඊළඟට ඔය නිවාඩු ගන්න leaves ගන්න ඕන වුණාම ඔය හැම දෙයක්ම manage කරගන්න විවිධාකාරයේ software systems පාවිච්චි වෙනවා ඒක එතකොට ICT වල යොදා ගැනීමක් විදිහට අපිට කතා කරන්න පුළුවන් ඒ වගේම තමයි e-banking right e-banking system එකක් පාවිච්චි කරාම එකක් තමයි ඉස්සර ඉඳලම අපිට e-banking system වල අපිට හම්බෙච්ච facility එක තමයි ATM කියලා කියන්නේ. ඒතර ATM කියලා කියන්නේ ICT බොහොම කලින් ඉඳලා භාවිතා කරපු තැනක්. දැන් ATM එකේ තව ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඉස්සර ATM එක තිබුණේ දැනට අවුරුදු 10කට විතර පිටිපස්සේ ATM එක ගැන හිතුවොත් අපිට ATM එකෙන් කරගන්න පුළුවන් උනේ මුදල් ලබා ගැනීම පමණයි. right හරි ඔව් සස්මිත පුතේ ඔයා මගේ වෙබ්සයිට් එකේ තියෙන වීඩියෝ එක පොඩ්ඩක් බලන්න බලලා ඒකේ මං හයිලයිට් කරනවා මොන මොන තැන්වලද ලියා ගන්න කියලා තියෙන්නේ කියලා ඒක පොඩ්ඩක් බලලා පුතේ කොපි කරගන්න මේ ටෙක්ස්ට්බුක් එකෙන් right ටෙක්ස්ට්බුක් එක නැත්තම් කියන්න මං ඔයාලට soft copy එක එවන්න. ඒතර soft copy එක follow කරලා ඒක ලියන්න right හරි ඒ වගේම තමයි මේ ATM systems අද කාලේ වෙනකොට දිනුන වෙලා තියෙනවා නේද ගොඩක් දේවල් කරන්න money transfer කරගන්න පුළුවන් එක ගිනුමකින් තව ගිනුමකට බිල්පත් ගෙවන එක කරන්න පුළුවන් right හරි සස්මිත මම ඔයාලට වෙබ්සයිට් එකේ නම එවන්න right වෙබ්සයිට් එකේ නම www.starlabs.com.com/lk මම ආඩ් චැට් එකේ එව්වා right බලන්න එතකොට ATM එකෙන් මම අර කිව්වා වගේ අපිට මුදල් ගනුදෙනු කරන්න මුදල් හුවමාරු කරගන්න සහ බිල්පත් ගෙවන්න දැන් තියෙනවා මුදල් තැන්පත් කිරීම පවා නේද money deposit පවා කරන්න පුළුවන් right ඒ වගේම තමයි e-banking systems e-banking system කියලා කියන්නේ ගොඩාක් වෙලාවට අපිට බැංකුවෙන් දීලා තියෙනවා facility එකක් අපිට ඔන්ලයින් බැංක අපේ account එකට log වෙලා account එක මොන වගේද කියලා අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ දැනට තියෙන ශේෂය කොහමද, වෙලා තියෙන ගනුදෙනු කොහමද, transfer කරන එක කොහමද කරන්නේ. right ඔය වගේ ගොඩාක් facilities ගන්න පුළුවන්. right මම ඔයගලට e-banking system එකක් පෙන්නන්නම්. මම පාවිච්චි කරන මම e-banking systems කීපයක් පාවිච්චි කරනවා. ඒක හරි ලේසි. විශේෂයෙන් ওই bills ගෙවා ගන්න ගියාම මුදල් හුවමාරු කරගන්න ගියාම right මේ තියෙන්නේ people's bank එකේ e-banking system එකට log වෙන තැන. username එකක් password එකක් දෙන්න ඕනේ. දීලා යන්න තියෙනවා. මම එකක් පෙන්වන්නම් ඔයගලන්ට. මේ තියෙන්නේ Hatton National Bank එකේ right එතන මේ facility එක ඕනම කෙනෙකුට අරගන්න පුළුවන්. ඒගොල්ලන්ට තියෙන්නේ bank එකට ගිහිල්ලා bank app එක register වෙන එක. මේ තියෙන සම්පත් බැංක එකේ ලොගින් එක ඔව් මේ තියෙන බැංක් ඔෆ් සිලෝන් BOC එකේ ලොගින් එක. එතකොට ඔය හැම එකක්ම යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් පාවිච්චි කරලා තමයි
ලොග් වෙන්න දෙන්නේ. ඒ වගේම තමයි මේගොල්ලෝ මේ ගොඩාක් e-banking systems වල දෙන පණිවිඩයක් තමයි කස්ටමර්ට වෙන වෙන links හරහා මේ page එකට එන්න එපා කියන එක. දැන් සමහර මේ hack කරන්න පුළුවන් කට්ටිය අපි කියන ඒවාට phishing attacks කියලා. ඒ phishers ලා කරන්නේ ඒගොල්ලෝ මේ වගේම page එකක් හදලා ඒක යවනවා වෙනම message එකක් email එකක් විදිහට link එක යවනවා. ඔයාගේ e-banking facility එක update වුණා නැත්නම් change වුණා log වෙලා බලන්න කියලා. එතකොට ඒ ගැන හරියටම දන්නේ නැති අය මේ phishing attack ගැන හරියට දැනුවත් නැති අය ඒක click කරනවා. click කරාම ඒගොල්ලන්ට web page එකක් load වෙනවා හරියට මේ දැන් මේ සම්පත් බැංක් web page එක වගේම. ඊපස්සේ ඒගොල්ලෝ නොදැනුවත්ව මෙතනට ඒගොල්ලන්ගේ username එකයි password එකයි දෙනවා. ඒ දුන්නයින් පස්සේ එතනට ඒ දෙක දීලා sign in කියන බටන් එක කොහොමකක් හෝ එතන තියෙන බටන් එකක් ඔබපු ගමන් අර දීපු username password අර phishing attack එකට යවපු web page එක හදපු කෙනාට නිකම්ම visible වෙනවා. එයාගේ back end එක පැත්තෙන් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ phishers ලා ගොඩක් වෙලාවට කරන්නේ ඒගොල්ලෝ ඊට පස්සේ web page එක මොකක් හරි error එකක් ආවා server not found හරි internet connection loss හරි මොකක් හරි ඔහොම එක error එකක් දීලා අපිව රීඩිරෙක්ට් කරනවා සමහරලාට ආයෙත් ඔරිජිනල් සයිට් එකට. මේ කියන්නේ හරියටම මෙතන. සෙ මෙතනින් අපිට ආයෙ පුළුවන් user name password දීලා log වෙන්න. ඉතින් එහෙම වුණාම අපිට හිතෙන්නෙත් නෑ අපිට මොකක් හෝ වැරද්දක් සිද්ධ වුණා හරි attack එකකට ගියා කියලා. හරි නමුත් ඇත්තටම එහා පැත්තේ ඉන්න කෙනා user name password අරගෙන ඉවරයි. මෙතන මේගොල්ලෝ මේ කියන්නේ එකයි please be informed that sampath bank will never send you clickable links requesting your change you to change your visual password or any other user detail right එහෙම එක එක links එවන්න නැ කියන එක ඒගොල්ලෝ විශේෂයෙන්ම කියලා තියෙනවා. එතකොට e-banking facility එකක් පාවිච්චි කරනකොට අපි හරීම සැලකිලිමත් වෙන්න ඕනේ security එක ගැන සහ අපි ethic එකක් විදිහට يعني අපේ ප්‍රතිපත්තියක් විදිහට අපි තියාගන්න ඕනේ ඔය වගේ phishing attacks වගේ දේවල් දැන් මොකද IT ඉගෙන ගන්න කෙනෙකුට තමයි phishing attack එකක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එකක් ඕගොල්ලෝ ඒක දැනුවත් කරන්න ඕනේ. මෙහෙම දේවල් වෙන්න පුළුවන් ඒකට අහු වෙන්න එපා කියන එක. අනිත් එක ඕගොල්ලෝ ඒ වගේ unethical things يعني ප්‍රතිපත්තියක් රහිත දේවල් නොකර ඉන්න ඕනේ. ඒක තමයි නේද? අපි කියන්නේ සාධාරණ කෙනෙක් කියන එක නේද? ප්‍රතිපත්ති ගරුක කෙනෙක් කියන එක. රයිට්. ඒක මිනිස්සෙක්ගේ පෞරුෂයට අදාළ දෙයක්. personality එකට අදාළ දෙයක්. quality එකට තත්වයට අදාළ දෙයක්. right i think يعني හැම කෙනෙක්ම ඕගොල්ලෝ දැකලා තියෙයි ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා මහන්සි වෙන ප්‍රමාණය ඉතින් ඒ විදිහටම ලෝකේ ඉන්න හැම කෙනෙක්ම මහන්සි වෙනවා ජීවත් වෙන. ඒත් ඒ වගේ දෙයක් නේද හොරෙන් ලබා ගන්නවා කියන එක තේරුමක් නැති දෙයක්. එකක් හොඳ නැති දෙයක්. එකක් නීති විරෝධී දෙයක්. පොලිසියට අහුනොත් අනිවාර්යයෙන්ම නේද ලොකු බරපතල දඬුවම් සහිතව තමයි දඬුවම් ලැබෙන්නේ. සහ අනිත් දේ ප්‍රතිපත්තිමය විදිහට ඒ වගේ දෙයකට අපි යොමු විය යුතු නැහැ. රයිට්. හරි. මම ෂෙයරින් පොඩකට ස්ටොප් කරනවා. ලොගින් එක අරගන්න. වීඩියෝස් ඔන් කරන්න එපා පුතේ. රයිට්. වීඩියෝ එක ඔෆ් කරලා තියාගන්න. right hari me tiyenne sampath vishwa e banking facility ekak ether meke mage nama peenna tiyenawa ilangara dashboard kiyana tana thamai mama inne ether metana danata mage account eke tiyena mudal pramaane ilangara mage credit cards tiyenawada loans tiyenawada deposits mona hari tiyenawada saha itamatherawa mage calendar eke mata maintain karaganna puluwam events mona hari tiyenawana nan meka ඇතුලෙන් රයිට් සස්මිත මම නම්බර් එක වට එවන්නම්
right e wage me tamai meteni shortcuts tiyenawa apita transfer karanna puluwang mudal ilagata bill pat gewima karanna puluwang e wage dewa etakota apita samanyen me bill pat gewenawa kiyeneka harima wedagath deyak ogalange ammala taattalata unath samahara ammala taattala taamath නේද එක්ක ෆුඩ් සිටි එකකට නැත්නම් අදාළ ආයතනයට යනවා බිල්පත් ගෙවීම සිද්ධ කරන්න. දැන් මේ බිල්පත් ගෙවනවා වගේ එකක් නම් අපිට බොහොම පහසුවෙන් ලංකාවේ තියෙන ගොඩක් ආයතන වලට ගෙවන්න පුළුවන් විශේෂයෙන් ටෙලිෆෝන් බිල් එක. right ටෙලිෆෝන් බිල් එක ගත්තොත් ටෙලිෆෝන් සප්ලයි කරන ගොඩක් අය මේක ඉන්නවා එයාටල් ඩයලොග් එටිසලාට් හාච් ලංකා බෙල් මොබිටෙල් ශ්‍රී ලංකා ටෙලිකොම් ඔය කියන හැමෝම වගේ. ඊළඟට අපිට මේ දීලා තියෙන ෆැසිලිටීස් සම්පත් විශ්ව කියන කියන්නේ සම්පත් බැංකේ කී බැංකින් සර්විස් එකත් එක්ක අපිට දීලා තිනවා එයාලයින්ස් වලට කියන්නේ එයා ටිකට්ස් අපිට පුළුවන් පේමන්ට් එක කරන්න ඔටෝමොබයිල්ස් පේ කරන්න පුළුවන් කේබල් ටීවී ඊළඟට එක එක ආකාරයක ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටීස් තියෙනවා ඒ වලට ඔය ලයන් ක්ලබ්ස් වගේ දේවල් ඊළඟට ඔය ඩිසාස්ටර් රිලීෆ් ඩොනේෂන් එක රජයට කරන එකක් ඩොනේෂන්ස් චැරිටි වලට අදාළව এডুকেෂන් පැත්තට විශේෂයෙන් අපි වැඩිපුරම භාවිත කරන ඉලෙක්ට්‍රිසිටි කිව්වම සිලෙක්ට් කරාම ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකයි ලෙකෝ කියන ආයතනය දෙකටම පේ කිරීමේ හැකියාව තියෙනවා ඊළඟට ගවර්න්මන්ට් පේමන්ට්ස් ටැක්ස් වගේ දේවල් ගෙවනකොට හයි এডুকেෂන් ඉන්ස්ටිටියුට් වලට ගෙවනකොට හොස්පිටල් ඇන්ඩ් හෙල්ත් කෙයා ඉන්ෂුරන්ස් ඉන්ටර්නෙට් රයිට් ඔය වගේ ගොඩාක් දේවල් වලට පේමන්ට් එක කරන්න පුළුවන් මේක හරහා ගොඩාක් ෆැසිලිටීස් තියෙනවා. ඒතර මේ වගේ එකක් භාවිතා කරනවා කියලා කියන්නේ අපිට එහෙ මෙහෙ යන්න අවශ්‍ය නැහැ. අපේ account එකට සල්ලි ටික දාලා අපිට ගෙදර ඇවිල්ලා නිවිගින් හැල්ලේ අතාල bills ටික කිවලා ඉවර කරන්න පුළුවන්. දැන් මම මගේ ගෙදර වතුර බිල, light bill ඊළඟට ඔය සමහර මගේ වාහනේට තියෙන finance ගෙවීම right ඒ වගේ ගොඩාක් දේවල් සිද්ධ කරගන්නේ මම මේ online facility එක හරහා. right තර අපිට පුළුවන් මේකෙන් බැංක එකත් එක්ක සම්බන්ධ වෙන වැඩ කටයුතු කරන්න පුළුවන් සෙටින්ස් වෙනස් කරගන්න පුළුවන් right මෙතන log out වෙන්න facility එක තියෙනවා ඔය වගේ ගොඩාක් දේවල් අපිට එකතු කරලා දීලා තිනවා e-banking facility එකක් කරහා දැන් හැම එකේම මේ facilities නොතියෙන්න පුළුවන් නමුත් හැම බැංකුවකම වගේ ඔయిత සමාන facilities ලබා දීමක් කරනවා right ඒ එක තමයි ඔය e-banking එක සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ ඊළඟට තියෙන බොහොම ප්‍රසිද්ධම දේ තමයි ICT භාවිතා කරගෙන මේ business world දි වෙන දේ තමයි online shopping කියන්නේ මම හිතන්නේ ඔයගොල්ලෝ excuse me ගිහිල්ලා ඇති eBay වගේ sites වලට right ඒත් eBay කියලා කියන්නේ අපි කියන online marketplace එකක් කියලා right ඔන්ලයින් වෙළඳ පොලක් කියලා අපි කියනවා. එතකොට ඒ ඔන්ලයින් වෙළඳ පොලේ අපිට අවශ්‍ය සියලුම දේ තියෙනවා. right ඔයාට ඔයා හිතන්නේ මොනවද මේ දේවල් හොයාගන්න පුළුවන් මේකෙන්. right ඒ වගේම මිලදී ගන්නත් පුළුවන්. එතකොට ඔයාට ගෙදරට මේ භාණ්ඩය ඩිලිවර් කරනවා. හැබැයි යම් කිසි කාලයක් යනවා. ඒ වගේම තමයි අපි ගන්න භාණ්ඩය අපිට look and feel කරන්න බෑ. අල්ලලා බලලා ගන්න බෑ. right අපි දකින්න පින්තූරකින් දකින්න හැරි සෙල් කරන කෙනා දාන පික්චර්ස් ටික බලලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ අපි මේ බාණ්ඩ ගන්නවද නැද්ද කියලා. එතකොට කැටගරීස් ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති මෙතන ඉලෙක්ට්‍රොනික්ස් කියලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික්ස් ඇතුලේ එක එක ಜಾති ඉලෙක්ට්‍රොනික්ස් ಜಾති. ෆැෂන් පැත්ත ගත්තම හෙල්ත් ඇන්ඩ් බියුටි. රයිට් මෝටර්ස් රයිට් ඊනකට කලෙක්ටබල්ස් ඒ කියන්නේ ආර්ට්ස් ඇන්ටික් බඩු වගේ දේවල්. ස්පෝර්ට්ස් අයිටම්ස් home and garden පැත්තට අදාළව right ඊළඟට මේගොල්ලන්ගේ ගොඩක් අවස්ථාවලදී මේ e-bank sorry e-commerce මේ e-commerce sites වල කියන්නේ මේක online marketplace වල deals තියෙනවා deals කියලා කියන්නේ අර එක එක වට්ටම් සහිතව කරන වෙළඳාම් right ඒ වගේ ඕගලන්ට පුළුවන් දැන් ඕගලන්ට අවශ්‍ය නම් උදාහරණයක් විදිහට ඔයගලට iPhone එකක් බලන්න අවශ්‍ය නම් electronics වල iPhone කියන තැනට ගියාම eBay එකේ iPhones දාලා තියෙන්නේ sell කරන්න දාලා තියෙන්නේ කවුද හැම කෙනෙක්ම ඔයාට list වෙනවා right එතකොට ඉතින් ඇති තරම් බලන්න පුළුවන් ඇති තරම් compare කරන්න පුළුවන් ඒ වගේම තමයි මේවා වැදගත්ම දේ තමයි මේ වගේ e-commerce website එකක අලුත් දේවල් තියෙනවා
නැවත අලුත් වැඩියා කරපු දේවල් තියෙනවා අපි ඒවට කියනවා රීෆර්බිෂ් දේවල් කියලා ඒ වගේම යූස් කරපු දේවල් තියෙනවා එතන අපිට පුළුවන් අපේ choice එක අනුව තෝරගැනීම කරන්න brand new එකක් නම් brand new එහෙමත් නැත්නම් ඒක පාවිච්චි කරපු එකක් නම් අඩු මුදලකට මිලදී ගන්න ඒ වගේම මේ ඔක්ෂන් ෆැසිලිටි එක වෙන්දේසිය වගේ දේවල් තියෙනවා ඔය ඔක්ෂන් ෆැසිලිටිස් හරිය ප්‍රසිද්ධයි ඒ කියන්නේ ඒක ලොක්ෂන් එකක් දාලා අපිට බිඩ් කරන්න කියලා කියනවා කරලා ඒකේ ලංකාවේ මුදල් වලින් දෙන්නේ බිඩ් එකට සෙටල් කරන්න කියනවා ඔබතේ ප්‍රශ්නයක්ද ඊවී එකට සර් ගියාට පස්සේ ලංකාවේ මුදල් වලින් දෙන්නන්නේ නැහැ අපිට ලංකාවේ මුදල් වලින් කියලා කියන්නේ අපි එත මේ හොඳ ප්‍රශ්නයක් උදාහරණ දැන් ඉලෙක් අපි ට්‍රාන්සැක්ෂන් එක කරනවා නම් පේ පේමන්ට් එක කරනවා නම් උදාහරණයක් කරලා හිතන්නකො මම මේ ෆෝන් එක මිලදී ගන්න ගියා කියලා. ඒතර මේක දාලා තියෙන්නේ මේ ඩොලර්ස් ගානේ ඩොලර්ස් 269.99 කියලා තියෙනවා. ඒතර මම මේ eBay එකේ මට account එකක් හදා ගන්න ඕනේ මම කියන්නේ ඔය email account එකක් හදා ගන්නවා වගේ eBay account එකක් හදා ගන්න ඕනේ. ඒ හදා ගන්නකොට ඒගොල්ලෝ අපෙන් විස්තර ගන්නවා credit card එකේ detail නම් credit card detail. ඊළඟට තව ක්‍රම තියෙනවා ඔය bitcoin වලින් pay කරන්න පුළුවන්. ඊළඟට freemi වගේ service එකක් පාවිච්චි කරන්න පුළුවන්. right ඒ වගේ අපිට අපේ bank account details දීලා සමහර අවස්ථා වලදී pay කරන්න පුළුවන් සමහර අවස්ථා වල හැම අවස්ථාවකදී මේක බැරි වෙනවා ඒ වගේ payment method එකක් ඒගොල්ලෝ settle කරගන්නවා එතකොට මට පුළුවන් මේ payment method එක පාවිච්චි කරලා මේක pay කරගෙන ඉස්සරහට proceed කරන්න right ඒ විදිහට කියන්නේ අපිට electronic money කියන සමුදාය කියලා තිබ්බාම ඒක ලංකාව කියලා දා ගන්න ඕනේ මොකද පුතේ කොඩසේ රටක් තෝරගන්නත් තියෙනවනේ හදනකොට account එක. ඔව් ඒක ඒක ගැටලුවක් නෑ අපිට අපේ රට තෝරලා දෙන්න පුළුවන්. අපේ රට choose කරන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් වෙන රටක් තෝරන්න පුළුවන්. අර address එක දානකොට තමයි අපිට කියන්නේ අපේ address එක අපි හරියට නිවැරදිව දාන්න ඕනේ. නැත්නම් අපිට ඩිලිව වෙන්නේ නෑනේ. ඔව් මේ තාරුක අහලා තියෙනවා eBay එකෙන් අපේ ගෙදරටම ඩිලිව කරනවාද කියලා. ඔව් මොකද eBay එක කියලා කියන්නේ පුතේ මේ මේ වෙබ්සයිට් එක වග කියන්නේ නැහැ. ඔයගලන්ට බාණ්ඩ ඩිලිව කරන්න. ඒ වෙබ්සයිට් මේ වෙබ්සයිට් එකේ බාණ්ඩ අලෙවි කරන කට්ටිය ඉන්නවා. දැන් මේ 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 කියන මේ ෆෝන් එක අලෙවි කරන සෙලර්ගේ නම මෙතන යට ඇති. ඒගොල්ලන්ගේ සෙලර්ගේ නමක් කිව්වම අර අපි හැමදාම පාවිච්චි කරන නමක් නෙවෙයි. යට කෝඩ් එකක් වගේ එකක් තියෙන්නේ. එතකොට අපිට මේක සෙල් කරන කෙනා වග කියනවා. shipping cost එක කියලා මේගොල්ලෝ මේ ඇඩ් කරන්නේ ඒකයි දැන් මේ මේ මේකේ අර ගන්නකොට මෙයාගේ මිල ඩොලර්ස් 269යි සහ මේ ඩොලර්ස් 139ක් මේ වෙනම අරගෙන තියෙනවා ඒක shipping වලට ship කරලා එවන්න අපිට එතකොට මේවයි තියෙනවා free ship කරන ඒවා shipping cost එකක් නැතුව ship කරගන්න පුළුවන් ඒවා තියෙනවා ඒ වගේ ගොඩාක් ගොඩාක් chances තියෙනවා එතකොට එහෙම මේවා කරාම අපි shipping දැම්මම අපේ ගෙදර ඇඩ්‍රස් එක දාලා දැයා එහෙන් ඇත්තටම ship එක හරහා නැවකින් හරි නැත්තම් ගුවනින් හරි අපේ රටට එවනවා ඊට පස්සේ අපේ රටේ ඔය තැපැල් ජාලය පාවිච්චි කරලා ගෙදරටම බාණ්ඩේ සාමාන්‍යයෙන් ලියුමක් එනවා වගේ ඒ තැපැල් මහත්තයා තේම ඕගලන්ට ගෙදරට හම්බෙන හැබැයි සමහර බාණ්ඩ දැන් විශේෂයෙන් ඔය දැන් අපිට ෆෝන්ස් ගෙන්නන්න දෙන්නේ නැහැ ෆෝන්ස් ගෙන්නුවොත් ඒක කස්ටම් එකේ නතර කරගන්නවා අතර කරගෙන TRCL කියන ආයතනයේ approval එක අරගෙන තමයි අපිට ෆෝන් එක නැවත release කරගන්න වෙන්නේ. ඉස්සර ෆෝන් ගෙන්නේ හැකියාව add වෙනවද? මොකද පුතේ? ඊටසේ ඒකට තව ගාණක් add වෙනවද ගේනකොට? නෑ, එයා විශේෂ මුදලක් add වෙන්නේ සමහරවිට පොඩි ගාණක් ගෙවන්න වෙන පුළුවන් රුපියල් 1000ක් වගේ ප්‍රමාණයක් ලොකු ගණන් ගෙවන්න වෙන්නේ නැහැ. එහෙම ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හරහා ගෙන්නන්න අමාරු දේවල් තියෙනවා අපිට වාහන වගේ දේවල් ඇප්ලයි කිරීම කරන්න පුළුවන් නමුත් ඒ ගනුදෙනු අපිට කරගන්න ටිකක් අපහසුයි දැන් වාහනයක් වගේ දෙයක් වුණා දුලපතල මට විනාඩියක් එක්ස්කියුස් කරන්න එතකොට ඔය වගේ ෆැසිලිටීස් තියෙනවා
right එතකොට online shopping කරනකොට අපිට තියෙන වාසිය දැන් අපි අපේ රටෙත් මේ මොහොතේ ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය online shopping වලට හුරු වුණා පහුගිය කාලෙදි මේ අර covid ප්‍රශ්නයත් එක්ක මේ අපිට ගිහිලා ගැටෙන්න බැරි නිසා එතකොට මේකේ වාසිය තමයි අපිට ඕනෑම රටක තියෙන දෙයක් purchase කිරීමේ හැකියාව තියෙනවා ඒ වගේම පැය 24ම විවෘතයි අපිට ඕන වෙලාවක ගිහිල්ලා නේද online යන්න කියලා restriction එකක් නැහැනේ කැමති වෙලාවක website එකට ගිහිල්ලා බලලා order කරන්න පුළුවන් ඒ වගේම තමයි ගෙදර ඉඳලම මුදල් ගෙවන්න පුළුවන් අපි ගාව liquid cash කියලා කියන්නේ අර අපි අතේ තියෙන කොළ සල්ලි කියලා අපි කියන්නේ කොළ වලින් මුදල් තියන්න අවශ්‍ය නැහැ bank account එකේ සල්ලි තියාගෙන අපිට payment එක කරන්න පුළුවන් ඒ වගේම තමයි අපිට බාණ්ඩේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් right එතකොට අපි ඔය shopping කරන්න යන time එක ඊට පස්සේ පාරට යන වෙලාව ඊළඟට අපිට වාහනේ කරන් යන්නේ පිළිබඳව අපිට වෙන වියදම හැම දෙයක්ම ඉදිරි කර ගන්න පුළුවන් හැබැයි ඔකේ තියෙන අවාසි තමයි අපිට ඒක අර අපි කියනවා look and feel කරන්න බෑ only look විතරයි ඒ කියන්නේ අල්ලලා බලලා අරගන්න වැඩේ කරගන්න බෑ online shopping වලදී සමහර විට disappointment එන්න පුළුවන් අපි ඉල්ලන භාණ්ඩ නෙවෙයි වෙන්න පුළුවන් අපිට හම්බෙන්නේ සමහර පින්තූරේ තියෙන තරම් ලස්සන නැති වෙන්න පුළුවන් භාණ්ඩ right එතකොට අපි satisfy නොවන අවස්ථාවක අපිට භාණ්ඩ return කිරීමේ හැකියාවකුත් තියෙනවා හැබැයි රිටර්න් කරනවා කියන එක අර දැන් අපි අපි shop එකකින් බඩුවක් අරගෙන අපිට අපි තුම shirt එකක් අරගෙන ඇඳලා බලලා shirt එක හිරනම් ගිහිල්ලා මාරු කරගන්නවා වගේ ඉක්මනට කරගන්න බෑ අපි චීනේ ඉඳලා භාණ්ඩයක් ගෙන්නුවා නැවත චීනටම යවලා ඒක එයා පරීක්ෂා කරලා ඒ වෙනුවෙන් අපිට එවීමක් කරන්න. එතකොට සමහර වෙලාවට චීනට යන්න සති දෙක තුනක් ගත වෙන්න පුළුවන්. චීනෙන් නැවත භාණ්ඩේ අපි ගාවට එන්න තව සති දෙක තුනක් ගත වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට අපිට භාණ්ඩෙ වැඩක් නැති වෙන්නත් පුළුවන්. ඒ අර ඒ වගේ දේවල් වලට ගැලපෙන්නේ නැති වුණා මේකේ තව ගොඩාක් ඔපචුනිටීස් තියෙනවා. ගොඩාක් පැතිරුණු අවකාශයක් තියෙනවා. භාණ්ඩ හා සේවාවන් බොහොම ඉක්මනට අපි ගාවට බොහොම ඉක්මනට කියනට වඩා ලොකු අපසරියක් ඔස්සේ අපිට ලබා ගන්න. right ඔව් සාම මදුර අහලා තියෙනවා එවන එක එවන භාණ්ඩේ ඩැමේජ් වෙලා තිබ්බොත්. එහෙම දැන් මට තියෙනවා පුද්ගලික අත්දැකීම් කිපයක් මම එහෙම ඔරලෝසුවක් ඕඩර් කරලා එනකොට ඔරලෝසුවේ වීදුරුව බිඳිලා තිබුණා. එතකොට ඒ සෙලර්ට ඉන්ෆෝම් කරාම සෙලර් කිව්වා ෆොටෝ එකක් එවන්න කියලා. එතකොට ඒ ෆොටෝ එක එයාට යවුවෙන් පස්සේ එයා ඒක කරලා බලුවා ඒකේ තියෙනවා සීරියල් නම්බර්ස් සෙට් එකක් ඒවා ෆොටෝ ගහලා යවන්න ඕනේ අපි. එතකොට එයා බලලා එයා ඒක ඕකේ කරගත්තම එයා තව එකක් අපිට එවනවා ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒ කියන්නේ ඒ වගේ ෆ්ලෙක්සිබල් මොකද eBay වගේ සයිට් එකක වෙළඳාම් කිරීම කරන්න දෙන්නේ නැහැ බෑඩ් රෙපියුටේෂන් එකක් තියෙන කෙනෙකුට. ඒ කියන්නේ වැරදි විදිහට වෙළඳාම් කරනකොට දැන් ඔය බිඳුනම ආ මට කරන්න දෙයක් නැහැ ඒක මගේ වැරද්දක් නෙවෙයි කියලා අතහැරලා දාන කට්ටිය eBay වෙබ්සයිට් එකෙන් නරක කමෙන්ට්ස් ආවම ඒගොල්ලෝ සෙලර්ස් ලව අස් කරනවා. ඒතර සෙලර් අකමැති ඒ වැඩේට. ඒක නිසා සෙලර්ස් අතරම බලනවා කස්ටමර්ට පුළුවන් තරම් හොඳ කස්ටමර් සර්විස් එකක් දෙන්න. right හරි. එතකොට ඔය දේවල් තමයි ඔබදේ. ඒ eBay වලට කෝල් කරලා එහෙම ගන්න බැරිද? කෝල් කරලා ගෙන්න ගන්න බෑ පුතේ. මොකද eBay එක හරියට දැන් මේ eBay එක කියලා කියන්නේ මම ඒකයි කිව්වේ කලින් මාකට් ප්ලේස් එකක් කියලා. ඒ කියන්නේ අපි හරියට මේ පොලට ගියා වගේ තමයි. දැන් පොලේ ඉන්නවනේ ගොඩාක් කට්ටිය. ඒතකොට මේ මේක ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික පොලක්. මේකේ සෙල් කරන අය ගොඩාක් ඉන්නවා. අපිට ඒතකොට සෙලර්ව වෙන වෙනම කන්ටැක්ට් කරගන්න බෑ පුතේ. විශේෂයෙන් කෝල් කරන එක කරන්න බෑ. ඊමේල් වලින් අපිට කමියුනිකේට් කරගන්න පුළුවන්. අපි දැන් ඩිලිවරි අපි භාණ්ඩයක් තෝරගත්තොත් අපිට ඒව ගැන විස්තර අහලා ඊමේල් එකක් යවන්න පුළුවන් මේකේ මේ පාට තියෙනවද එන්න කොච්චර කාලයක් යනවද කොහොමද කියන එක එහෙම කමියුනිකේෂන් තියාගන්න පුළුවන්. ඒතරසේ ඊමේල් එකක් ඇතන තියෙනවද? ඔව් ඔව් ඒක ඒගොල්ලන්ට වෙනම ඒ කියන්නේ අපි ඕඩර් එක ප්ලේස් කරාම නැත්නම් ඕඩර් එක ගැන ඉන්ට්‍රස්ට් නම් අපිට ඒ අදාළ සෙලර් එක්ක ඒ තියෙන සයිට් එක සෝරි ඒ තියෙන සයිට් එක හරහාම කමියුනිකේට් කරන්න ඉඩ ලබා දීලා තියෙනවා ඒගොල්ලෝ. contact seller කියලා වෙනම facility එකක් තියෙනවා. right හරි අපි එහෙනම් පොඩ්ඩක් ලියාගමුද? හරි එහෙනම් ලියන්න පටන් ගන්නද මාතෘකාව දාගන්න කර්මාන්ත සහ ව්‍යාපාර යෙදවුම් ප්‍රධාන මාතෘකාව කර්මාන්ත සහ ව්‍යාපාර යෙදවුම් සර් අන්තිම දීවර කර්මාන්තයේදී කියලා දුන්නේ මොකද පුතේ? සර් අන්තිමට දුන්නේ දීවර කර්මාන්තයේදී දී කියලා මේ ඡේදෙ මම ලියා ගන්න කිව්වා නේද?
කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා යෙදුම් කියන එක දාලා මේ පළවෙනි ඡේද ලියා ගන්න. පළවෙනි ඡේද ලියාගෙන උදාහරණ විදිහට අනේ උදාහරණ වලට යන්න කලින් තව පොඩි දෙයක් ලියන්න තියෙනවා. පළවෙනි ඡේද ලියා ගන්නකො. සමාත්‍රකවයි තුට කියන මේ තියෙන පුතේ ඔයාලට පේන්න තියෙනවා ස්ක්‍රීන් එකේ. කර්මාන්ත සහ ව්‍යාපාර යෙදුම් ඉවරද නැහැ සර් සස්මිත නෝට්ස් ලියන්න පුතේ සාමාන්‍යයෙන් පිටු 120ක විතර වගේ පොතක් ගත්තනම් ඇති මොකද අපිට මේ අච්චු පුතේ වැඩිපුර තියෙන්නේ භාගයක් පාඩම් තියෙන්නේ ප්‍රැක්ටිකල් කරන්න භාගයක් තමයි පොඩ්ඩක් අපිට ඔය නෝට් ඩවුන් කරගන්න තියෙන්නේ ඒකිනුත් වැඩිපුරම ලියා ගන්න තියෙන පාඩම තමයි මේ පාඩම් දෙක මේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩම අනිත්‍යව ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් බේස් යන්නේ. ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එක බලලා ප්‍රශ්න වලට උත්තර ලියන එක තමයි ඊළඟ පාඩම් වලදී කරන්න තියෙන්නේ. මලිත් මට අහලා තියෙන ප්‍රශ්නේ පැහැදිලි නෑ පුතේ. වෙබ්සයිට් එක chat එකට දාන්න කියලා. ආ right okay right okay. ඉතින් මම හැමෝටම බලන්න පුළුවන් වෙන විදිහට දාන්නම්. මේ වෙබ්සයිට් එකේ මම අද ක්ලාස් එක ඉවර වෙන කලින් ආයෙසරයක් පෙන්නන්නම් අලුත් දරුවෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා මන් දන්න තරමින් මං වීඩියෝස් වලට යන විදිය පෙන්වන්න ඕක තමයි වෙබ්සයිට් ඇඩ්‍රස් එක ෆස්ට් ටර්ම් එකට එනවා පුතේ පාඩම් තුනක් ඔක්කොම පාඩම් නමයක් තියෙනවා
එතකොට එක එක ඉස්කෝලවල ඒක එක එක විදිහට කරනවා ගොඩාක් ඉස්කෝලවල කරන්නේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි ප්‍රැක්ටිකල් පාඩමකුයි කරනවා ගොඩක් වෙලාවට වර්ඩ් කියන පාඩම වදන් සැකසුම් මෙහෙයුම් හයවෙනි පාඩම එතකොට 1 2 6 කියන පාඩම් තුන තමයි සාමාන්‍යයෙන් කරගෙන යන්නේ මමත් සාමාන්‍යයෙන් කතා බහ කරන්නේ මේ විදිහට නමුත් සමහර ඉස්කෝලවල 1 2 3 ඉවර කරලා 4 5 6 ඉවර කරලා 7 8 9 ඉවර කරන එහෙම මෙතඩ් එකකුත් තියෙනවා නෑ ආඩිනෝ ප්‍රැක්ටිකල් නෑ පුතේ කෙමිත අපිට ආඩිනෝ ප්‍රැක්ටිකල් පුතාට හම්බෙන්නේ ඒ ලෙවල් කරන්න ගියාම ඔගොල්ලෝ 6 7 8 9 දී ඔය මයික්‍රොබිට් ඉගෙන ගන්න ඇති නමුත් 9 දී 10 දී තාම සිලබස් එකට දාලා නැහැ ගොඩක් වෙලාවට දැන් සිලබස් එක අලුත් වෙනවා 2022 හෝ 23න් පස්සේ ගොඩාක් දුරට ආඩිනෝ පාට් එකක් එයි නෑ කලින්දු ස්ක්‍රැච් මුකුත් නෑ අපිට අපිට තියෙන්නේ ප්‍රැක්ටිකල් පාඩම් විදිහට මේව ඉගෙන ගන්න තියෙනවා වර්ඩ් පැකේජ් එක Excel, PowerPoint, Database. ඒ ටික ඉගෙන ගන්න තියෙනවා 10 වසරේදී. 11 වසරේදී ඔයගලන්ට ප්‍රෝග්‍රෑමින් කරන්න තියෙනවා Pascal language එක පාවිච්චි කරලා. ඊළඟට multimedia softwares හතරක් ගැන කතා කරනවා graphic editing පැත්ත, video editing පැත්ත, audio editing පැත්ත, ඊට පස්සේ animations පැත්ත. ওই ටික ගැන බොහොම සුළුවෙන් professional විදිහට කතා කරන්න නැහැ. ඊට පස්සේ web developing html වලින් කොහොමද website එකක pages හදාගන්නේ ඒකත් primary විදිහට يعني ගොඩාක් broad විදිහට කතා කරන්නේ ඒ කියන දේවල් ටික කතාබහ වෙනවා ඕවා තමයි ඔයගලගේ practical තියෙන්නේ ඔයගලන්ට practical exam එකක් නැහැ powerpoint තියෙනවා කලිදු powerpoint තියෙනවා 10 වසරෙදිම practical exam එකක් නැහැ ඔයගලන්ට නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න අහනවා ඒ කියන්නේ shortcut key ඊළඟට excel වල නම් excel sheet එකක් දීලා ඒකට සම්බන්ධයෙන් එන ප්‍රශ්න එතන තාම අපි බලමු කොහොමද කියලා right මේක ඉවර ඇති කියලා හිතනවා ගොඩක් කට්ටිය ඊළඟට key වෙන එකද අන්තිම ඡේදය ආ ඉක්මන් කරමු කෙමිත ඕගල්ලන්ට රෙකෝඩ් කරන්න බෑ මම රෙකෝඩ් කරනවා රෙකෝඩින් වෙන අයට මම දීලා නැහැ රෙකෝඩ් කළේ රෙකෝඩින් එක තමයි මම වෙබ්සයිට් එකට දාන්නේ එකකින් රෙකෝඩින් එක කරන්න පුළුවන් නිසා අපිට ඕගල්ලන්ට බලන්න පුතේ මං හිතන්නේ මේ මගේ මං වීඩියෝ සෙටින්ග්ස් වල රෙකෝඩින් කරන්න එපා කියලා තමයි හදලා තියෙන්නේ මොකද ඕගොල්ලෝ රෙකෝඩින් පටන් ගත්තොත් මගේ රෙකෝඩින් එක නතර වෙනවා right ivarada ivarai sir right hari me pahala tiyena chede oh pahala tiyena chede mena meka robo yantra bhaviten labena vaasi samaharak pahata paridi ve kiyala mena me tika liyala ඊට පස්සේ මේකත් ලියා ගන්න. මේකත් ලියාගෙන මේ උදාහරණ ටික මම පෙන්නන්නම් ලියන්න අවශ්‍ය වෙන විදිහට.
right පොඩ්ඩක් ඉන්නකෝ ඔව් මෙතන පුතේ මේ අන්තිම පේළිය නිෂ්පාදනයේදී රොබෝ තාක්ෂණයේ යොදා ගන්න අවස්ථා කීපයකට උදාහරණ පහත දැක්වේ කියලා එන්න පහත රූප සටහන් මගින් දැක්වේ දාන්න එපා මොකද අපි රූප සටහන් අඳින්නේ නැති නිසා නිෂ්පාදනයේදී රොබෝ තාක්ෂණයේ යොදා ගන්න අවස්ථා කීපයක් පහත දැක්වේ පහත වලට පස්සේ දැක්වේ කියන වචනේ ලියා ගන්න ලියාගෙන මෙතන මගේ පින්තූරේ තියෙන දේවල් ටික සායත් කියන පොඩ්ඩක් මම මේ දැන් මේ highlight කරලා තියෙන එක පේනව නේද nil parting ඒ කොටසට පස්සේ දැක්වේ කියන එක ලියා ගන්න ඕනේ කියන්නේ ඔයා ඔයගොල්ලෝ මෙතන ඔන්න ඔය මං highlight කරලා තියෙන ටික ලියා ගන්න ඊට පස්සේ අන්තිම ඔය පහත කියන තැනට ඇවිල්ලා දැක්වේ කියන වචනේ ලියා ගන්න සර් ඔබතේ සර් මේ recordings ආයි තියන්නේ මේ YouTube එකට නේද මට තේරෙන්නේ නැහැ පුතේ recordings දාලා තියෙන්නේද ඔව් සර් YouTube එකෙත් තියෙනවා මගේ වෙබ්සයිට් එකෙත් තියෙනවා අර මං එව්වේ www.starlabs.lk කියලා මොකද මේ YouTube එකේ බලන්න ගියාම වීඩියෝස් ටික ඔක්කොම එකට ඇත්තේ ඒක ඔයගලන්ට පොඩ්ඩක් mix එකේ බලා ගන්න අපහසු වෙයි වෙබ්සයිට් එකේ හරියටම පෙළ ගැස්සලා තියෙනවා එතකොට ඔයාට කෙලිම 10 වසර ටිකම විතරක් බලන්න පුළුවන් මම ඒකේ අද යන විදිය ක්ලාස් එක ඉවර වෙන්න කලින් පෙන්වන්නම් හරිද ළමයි හරි සර් හරි සර් උදාහරණ ටිකක් ලියාගත්තද පහත දැක්වේ කියලා ඊට පස්සේ මේ පරිගණක නිෂ්පාදනය නෑ සර් ආ උදාහරණ ටික ලියාගන්න පරිගණක නිෂ්පාදනය එකක් යට එකක් ලියාගන්න ඇසුරුම් නිෂ්පාදනය භාණ්ඩ ඇසිරීම ඔය කියන උදාහරණ ටික ලියාගන්න ඊට පස්සේ පහළ තියෙන උදාහරණ ටිකක් ලියාගන්න වාහන නිෂ්පාදනය භාණ්ඩ ලේබල් කිරීම බෝතල් පිරවීම
කෙමිත ප්‍රශ්නයක් අහලා තියෙනවා එයාගේ කම්පියුටර් එකේ ඊයේ ඉඳලා ඔටෝ ඕෆ් වෙනවා කියලා ඒකට පුතේ හිතන්න අමාරුයි ගොඩක් හේතු තියෙන්න පුළුවන් ඔටෝ ඕෆ් වෙනවා කියලා කියන්නේ ප්‍රොසෙසර් එක ඕනවට වඩා රත් වෙනවා වෙන්න පුළුවන් මදර්බෝඩ් එකේ ෂෝට් එකක් තියෙන්න පුළුවන් පවර් සප්ලයි එක හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් හොඳම වැඩේ ටෙක්නීෂියන් කෙනෙකුට පොඩ්ඩක් දීලා බලා ගන්න එක right tinal mama links tika damme me zoom chat ekata right adath etanta dahannam etakota etanin download karaganna right hari hari api ilanga tika liyagawata ak gala me udaharan ekak kiyala danna epa ogolu video sammantrana kiyala anumathrukawa liyagena ඒකට අදාළව මම මේ කියන ටික ලියා ගන්න. රයිට් වීඩියෝ සම්මන්ත්‍රණ අනුමාත්‍රිකාව දා ගන්න. ඔව් මෙන්න මේ දෙවෙනි ඡේදය. දෙවෙනි ඡේදය ලියන්න. පළවෙනි ඡේදය පා. සස්මිත අහලා තියෙනවා ලැප්ටොප් එකක් ගන්න ඕන නම් හොඳ මොන බ්‍රෑන්ඩ් එකද এডুকেෂන් වලට කියලා. මෙහෙමයි ලංකාවේ ලැප්ටොප් බ්‍රෑන්ඩ් සාමාන්‍යයෙන් කියන්නේ ලැප්ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ගත්තම හොඳ ලැප්ටොප් බ්‍රෑන්ඩ්ස් තියෙනවා HP, Dell, Apple, Asus ඔය වගේ ගොඩක් තියෙනවා. ලංකාවේ වැඩිපුරම ස්පෙයාර් පාර්ට්ස් තියෙන්නේ HP සහ Dell කියන මොඩල්ස් වලට. Asus වලටත් තියෙනවා. ඒතර ලංකාවේ ලංකාවෙන් computer එකක් ගන්න ඕන නම් laptop sorry Dell hari HP hari Asus hari කියන brands වලට යන්න. ඒවයි සාමාන්‍යයෙන් මොනා හරි වුණොත් technical දැනුම තියෙන කට්ටිය වැඩි spare parts වැඩි right ඒගොල්ලෝ manage කරගන්න පුළුවන්. අනිත් සමහර හොඳ ඊට වඩා හොඳ brands තියෙනවා. හැබැයි ලංකාවේ ඒවට කියන්නේ සමහරලාට තාක්ෂණික දැනුම තියෙන අය නැහැ. සමහරලාට ස්පෙයාර් පාර්ට්ස් නෑ. Toshiba වගේ බ්‍රෑන්ඩ් එකක් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. Toshiba කියලා නේ ජපාන් බ්‍රෑන්ඩ් එකක්. නමුත් Toshiba එහෙම සෙන්ටර් එකක් ලංකාවේ නෑ. ඒක නිසා Dell HP දෙක තමයි වැඩිපුරම කතා බහ වෙන්නේ. Asus කියන එක සාපේක්ෂව මිල අඩුයි. හැබැයි අර දෙන්න තරම් ටෙක්නොලොජි හොඳ මදි يعني. ඔව් Asus Acer කියන දෙකම එක තත්වේ තමයි හේනුක Acer and Asus ඔය හැම එකකටම වඩා ඩෙස්ක්ටොප් එකක් හොඳයි මොකද ලැප්ටොප් එකකට වියදම් කරන සල්ලි වලින් ඊට වැඩිය ගොඩක් වැඩියෙන් වැඩ කරන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකක් හදාගන්න පුළුවන් ඒ කියන්නේ ඔය ලක්ෂයක් වියදම් කරනවා නම් ලැප්ටොප් එකට ලක්ෂකින් ඔයාට හදන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකේ පර්ෆෝමන්ස් තියෙන ලැප් එකක් ගන්න එකත් ලක්ෂ දෙකක් විතර යනවා ඉතින් ඩෙස්ක්ටොප් එකක් මැනේජ් කරන එක තමයි හොඳටම හොඳ
ඕගලන්ගේ හැටියට ඔගලන්ගේ හැටියට මම නම් රෙකමන්ඩ් කරන්නේ මේ මොමන්ට් එකේ ලැප්ටොප් එකක්වත් ඩෙස්ක්ටොප් එකක්වත් බ්‍රෑන්ඩ් නිව් ගන්න එපා සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් එකක් අරගන්න අරගෙන මුලින්ම කම්පියුටින් කියන එක හොඳට හුරු වෙන්න ඊට පස්සේ ඔගොල්ලෝ නේද ඔගොල්ලෝ ලොකු වෙලා නේද රස්සාවක් කරලා හරි නැත්නම් කැම්පස් එකකට යනකොට හරි ඒ වගේ අවස්ථාවකදී නේද අම්ල තත්ත්වයට කරදරයක් නොවන විදිහට අලුත් මැෂින් එකක් ගන්න හිතන්න සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ කියන්නේ අපේ ඉස්කෝලේ සිලබස් එකේ තියෙන දේවල් කරන්න ඕගලන්ට විශේෂයෙන් ලැප්ටොප් එකක් ඩෙස්ක්ටොප් එකක් ගැනීමේ උවමනාවක් නැහැ ඉස්කෝලෙත් එක්ක සම්බන්ධකම තියෙනවා නම් දැන් මේ තියෙන තත්ත්ව ටිකක් විශේෂ නිසා හැකියාව තියෙනවා නම් අම්මල තත්ත්වයට කරදරයක් නෙවෙයි නම් සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් එකක් සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් එකක් ඕගලන්ට රුපියල් 10,000 15,000 යනකොට ගන්න පුළුවන් රයිට් හරි මානව සම්පත් කළමනාකරණය කියන එක යටතේ මානව සම්පත් කළමනාකරණය කියන අනුමාත්‍රකාව අරගන්න සර් කලින් එක පොඩ්ඩක් ගන්න ඉවර කරන්න ඕනේ පුතේ ටක් දාලා හරි මම ඔක ඔහොම තියාගෙන පොඩ්ඩක් උඩට යනවා රයිට් හරි මානව සම්පත් කළමනාකරණය යටතේ ලියා ගන්න ඔමෙන් පුතේ මම දාන්නම් ඔව් පළවෙනි ඡේදය ලියා ගන්න පළවෙනි ඡේදය ලියා ගන්න මානව සම්පත් කළමනාකරණය යටතේ පළවෙනි ඡේදය සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් කියන එකට යන්න එපා ලිතිර මොකද සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් එකක් ගන්නවා නම් හොඳටම දන්න කියන කෙනෙක්ගේ ලැප්ටොප් එකක් තමයි අපි අරගන්න ඕනේ මොකද ලැප්ටොප් වල සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ ශේෂ්ත්‍රයේ තියෙන කතාබහ තමයි ලැප්ටොප් එකකට ලෙඩ ආවයින් පස්සේ ඒක හදලා තේරුමක් නැහැ එක්ක ගොඩක් වියදම් කරලා හදන්න ඕනේ ඒ වියදම් කරලා හදනට වැඩිය හොඳයි අලුත් එකක් ගන්නවා කියන එක ඩෙස්ක්ටොප් එහෙම නෙවෙයි ඩෙස්ක්ටොප් වල පොඩි පොඩි කොටස් ඕන තරම් රීප්ලේස් කරන්න පුළුවන් Sir. 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 Sir, mage laptop එක Toshiba එකක් ඒකට parts ගන්න පුළුවන් තැනක් තියෙනවද? Unity Plaza තමයි හොයනවා නම් යන්න හොඳම තැන බම්බල පිටියේ එතන නැහැ කියලා කියන්නේ නැහැ තමයි හරි සර් thank you හරි YouTube එකේ දාලා තියෙන videos මේ recordings download කරන්න පුළුවන් මට මතක පමණින් මම මේක restrict කරලා නැහැ download කරන එක මිනිඳු desktop එකක් branded desktop එකක් ගන්නවා නම් ආයෙත් සරයක් HP and Dell කියන පැතිවලට යන්න ඕනේ branded desktop එකකට යනවට වඩා හොඳයි assembled desktop එකක් අරගන්න එක. ඒ කියන්නේ කොටස් එකතු කරලා අපි හදාගන්න එකක්. ඒතර අපිට Intel processor එකක් අරගන්න පුළුවන්. නැත්තම් වෙන තව ඔය අලුත් processors තියෙනවා. එයින් එකක් connect කරගන්න පුළුවන්. ඒතර අපිට customize කරගන්න පුළුවන්. ඒ කියන්නේ අත්‍යවශ්‍යම දේවල් හොඳම brand එකෙන් දා. සර් AMD processor එක හොඳයි නේද? AMD එකත් හොඳයි. දැන් අලුතෙන් හැදලා තියෙන AMD processor එක හොඳයි. AMD Ryzen කියලා processor එකක් එනවා. ඒක Intel වලට වඩා හොඳයි කියලා තමයි දැන් කතා බහ වෙන්නේ. එහෙම අපිට පුළුවන් ඒක. දැන් මම ගාව තියෙන්නේ AMD A10 එක. ආ ආ.
AMD AMD and Intel තමයි processor manufacturing world එකේ ඉන්න තරගකාරයෝ දෙන්න. ඒ දෙන්න තමයි එකම විදිහට ඔය i processors හැදෙනවා Intel පැත්තෙන් AMD පැත්තෙන් එක එක series හැදෙනවා ඒ i processor එකට parallel යන විදිහට. HP i5 එක හොදයිද? HP i5 එකේ පුතේ කොහොම يعني මං මං HP i5 ලැප් එක හොදයිද? මම පුතේ ඒක i5 ලැප්ස් ගොඩක් තියෙනවා HP වල. processor එක i5 i5 processor එක හොඳයි. i5 processor එක කියලා කියන්නේ අලුත් processor එකක්නේ. එතකොට ඒ machine එකේ අනිත් configuration බලන්න ඕනේ කොහොමද කියලා. සස්මිත කෝ එක කියලා කියන්නේ වැඩ කරන දැනට පුතේ. ඒ කියන්නේ CPU එක ඇතුලේ හාරියටම දේවල් ක්‍රියාත්මක කරන තැනට තමයි කෝ එක කියලා කියන්නේ. එතකොට ඒ කෝස් ගන්න වැඩි වුණාම ඔයාගේ process කරන speed එක වැඩි වෙනවා. ඒක හරියට අපේ මොළය වගේ. කියන්නේ කෝ එක කියලා කියන්නේ එක මොළයක් නම් කෝස් දෙකක් කියන්නේ මොළ දෙකක්. එතකොට එක සැරේ වැඩ දෙකක් කරන්න පුළුවන්. කෝස් හතරක් කියලා කියන්නේ එක සැරේ වැඩ හතරක් කරන්න පුළුවන්. Right? ඒ කියන්නේ අර අත් දෙක තියෙන කෙනාට අත් හතරක් හම්බුනා වගේ තමයි dual core වුණාම. අත් අටක් හම්බුනා වගේ තමයි quad core වුණාම cos 4ක් තියෙන ඒවා. හරි මේ ටික ලියාගෙන ඉවරද? නෑ සර් පොඩ්ඩක් ඉන්නකෝ. නෑ සර් පොඩ්ඩක් ඉන්න. මම පොඩ්ඩක් උඩට කරනවා. i9 සස්මිත මට මතක නැහැ i9 processor එකක් එලියට ආවද කියලා. generations විදිහට තමයි ආවේ i7 i9 ආවා මං හිතන්නේ පුතේ. right e banking system ගැනත් අපි පොඩි දෙයක් ලියා ගන්න ඕනේ. බලන්න මේ හරියට කරන ටවුලක් නැද්ද කියලා. හරි e-banking වල මාතෘකාව දාගන්න. දාගෙන මේ තරු දාලා තියෙන තුන් දෙනෙක් ඉන්නවා. අන්න ඒ තුන් දෙනා ලියා ගන්න. උඩේක ලියාගෙන ඉවරද? හරි මම උඩට කරනවා පහළට ගන්න ඕන නම් කියන්න. මෙන්න මේ පොයින්ට්ස් තුන ලියා ගන්න ඕන. හා කොයි හරියටද ගන්න ඕනේ? ඇති? පොඩ්ඩක්. ආ හරිද? හරි right. හරි සර්.
හරි උඩට කරන්නද පොඩ්ඩක් සර් චුට්ටක් ඉන්න අන්තිම එකද ලියන්නේ ඔව් සර් පොඩ්ඩක් ඔව් සර් අන්තිම කලින් එකක් දිනනවා සර් හා හා අපි මාර්ගගත සාක්කු සවාරයේ ලියාගෙන සෙෂන් එක නතර කරමු අද පොඩ්ඩක් වැඩිපුර යන්න වෙයි मार्गगत सापु सवारिय තිනාල් ඩුවල් බූට් කියලා කියන්නේ පුතේ අපි එකම කම්පියුටර් එකේ ඔපරේටින් සිස්ටම් දෙකක් තියා ගන්නවා කියන එක. සමහර අය තියා ගන්නවා එක එක විදිහට කරනවා. Windows ම version කීපයක් තියා ගන්න අය ඉන්නවා. Windows and Linux තියන අය ඉන්නවා. ඊළඟට දැන් ඔය smart TV එකක් එහෙම ගත්තම ඒවයි Windows තියනවා. ඊළඟට Android තියනවා. ඩුවල් බූට් කියන්නේ එහෙම දෙයක්. ඒතර අපි අවශ්‍ය නම් එකකින් එකක් තමයි අපිට බූට් කරගන්න පුළුවන්. දැන් ඔය ස්මාර්ට් ටීවී එකක නම් දැන් ඩුවල් බූට් කරන ක්‍රම කීපයක් තියෙනවා. එකම hard disk එකේ operating system දෙකම තියාගන්න පුළුවන්. එහෙම වුණොත් එක සැරේකට එකයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. දැන් ස්මාර්ට් ටීවීස් වල එහෙම hard disk දෙකක් තියෙනවා. ඒ දෙකේ වෙන වෙනම දාලා තියෙන එකක Android තියෙනවා, එකක Windows තියෙනවා. ඒතකොට දෙන්නම on කරලා අපිට කැමති එකක් මාරු කරගෙන වැඩ කරන්න පුළුවන්. හරි මේක හරිද හරි සේවරයි right හරි ච හරි මාර්ගගත සාප්පු සවාරියේ ලියා ගන්න මෙන්න මේ ටික ඔව් මෙන්න මේ පළවෙනි වාක්‍ය පළවෙනි වාක්‍ය මෙතනටම තියෙනවා ඒක ලියලා ඊට පහල තියෙන වාසි ටික right ඊළඟට මෙතන මෙහි ඇති වාසි කියලා වාසි ටික ලියා ගන්න. හරි ඒක ලියාගෙන ඔයගලන්ට session එකෙන් leave වෙන්න පුළුවන් right මේ ටික ලියලා ඉවරුණායින් පස්සේ මම පෙන්නන්නම් website එකට යන විදිහ. ඒක නිසා අලුත් දුවල පුතාලා ඉන්නවා නම් පොඩ්ඩක් නතර වෙලා ඉන්න මේ ටික ලියලා ඉවර වෙනකම්. අනිත් අය leave වුණාට කමක් නැහැ right ඊළඟ දවසේ අපිට පුළුවන් වේවි පාඩම ඉවර කරන්න. right ඔන්න දැන් එක මාසයක් ගිහිල්ලා ඉවරයි. අද 29 වෙනිදා.
තාරුක මොනිටර් වලට ටීවී එක සෙට් කරන්න පුළුවන් ඒවා තියෙනවා පුතේ බැරි ඒවා තියෙනවා ආට HDMI කේබල් එකක් තියෙනවා නම් HDMI පෝට් එකක් තියෙනවා නම් ටීවී එකේ HDMI පෝට් එකක් තියෙනවා නම් ඔයාගේ සිස්ටම් යුනිට් එකේ ඔයාට පුළුවන් ඒ දෙක කනෙක්ට් කරන්න ගොඩක් වෙලාවට ටීවී වලට අනිත් පෝට්ස් එන්නේ නැහැ ඒ කියන්නේ VGA පෝට් එක එහෙම නැත්නම් DVI කියන පෝට් එක එන්නේ නැහැ HDMI තියෙනවා නම් පුළුවන් කනෙක්ට් කරන්න ටීවී එකේ විතරක් තිබිලා මදි සිස්ටම් යුනිට් එකේ තියෙන්නත් ඕනේ ඩෙස්ක්ටොප් එකක් නම් ඩෙස්ක්ටොප් එක එකේ පිටිපස්සේ බෑක් පැනල් එකේ HDMI පෝට් එක තියෙන්න ඕනේ. ඔව් ඔක ලියාගෙන ඉවරන පරණ ආපු කට්ටේ ලිස්ට් වෙන්නේ. ඔව් ඔව් යන්න ගියර් කමක් නැහැ. අර මම හයිලයිට් කරපු ටිකයි මේ වාසි ටිකයි ලියවෙන්න ඕනේ. ආයි වාසි ටික. ඔව් වාසි ටික තියාගන්න ඕනේ. පළවෙනි වාක්‍ය සහ වාසි ටික. නෑ සෙනුජ Windows විතරක් නෙවෙයි ඔයාට Linux පාවිච්චි කරන්න පුළුවන් operating system එකක් තියෙනවා මම දන්න තරමින් Android දාගන්න බෑ Android එන්නේ mobile version එකකට Apple වගේ softwares පාවිච්චි කරන්න පුළුවන් Apple කියන්නේ Macintosh computers වල විතරයි Windows and Linux කියන දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. තව තියෙනවා ඔය Fedora කියලා තියෙනවා එක එක ජාති operating systems තියෙනවා PC වලට ගන්න පුළුවන්. Windows තමයි popularම එක. හරි මේක ලියාගෙන ඉවරනම් ලියුණාට කමක් නැහැ. අලුත් අය පොඩ්ඩක් ඉන්න මං පෙන්වන අලුත් අලුත් අය ඉන්නවද රූම් එකේ මට එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි කතා කරා අම්මලා තාත්තලා ඒ දොළ පුතාල ඉන්නවද මේ වෙනකොට අලුතෙන් ආපු අය ඉන්නවනම් මට පොඩ්ඩක් chat එකේ message එකක් දාන්න අලුත් අලුතෙන් ආවේ කියලා තිනාල් මම ලින්ක් එක ලින්ක්ස් ටික නේද හා රයිට් ඔකේ රයිට් ඔකේ ඉන්නේ නේ නේ ලීව් වෙන්නද ලීව් වෙන්න පුතේ ඉවරනම් ලීව් වෙන්න හරි සර් රයිට් ඔකේ ආනිසලි දුව පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න රෙකෝඩින්ග්ස් බලලා දැන රයිට් දනිතු ගුඩ් නයිට් All right අලුතෙන් කට්ටි ඉන්න මම පෙන්වන්නම් කොහොමද යන්නේ කියලා ලියන අය තප්පරයක් ඉන්න මම මේ ෆයිල් එක අප්ලෝඩ් කරලා ආයි දානවා links ටික upload වෙන්නේ නැහැ පුතේ මේ මොකරිය සෙනුජ පුළුවන් windows තියෙන එකකට linux දාගන්න පුළුවන් හැබැයි ඒක ටිකක් ඒ linux installation knowledge එක තියෙන කෙනෙක් එක කරන්න මමත් තාම හරියට linux install කරලා නැහැ ඒකට වෙනම partition එකක් හදලා වෙනම installation process එකක් තියෙනවා windows install කරනවා වගේ නෙවෙයි හැබැයි දාන්න පුළුවන් no problem හරකාඩ් කියන මොනවාද පුතේ? අතන මේ වාසි වලට තිබ්බේ හරකාඩ්. හරකාඩ් කියලා කියන්නේ පුතේ ඩෙබිට් කාඩ් කියන එක. ක්‍රෙඩිට් කාඩ්ද? ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් කියලා ಜಾති දෙකක් තියෙනවානේ. ක්‍රෙඩිට් කාඩ් කියලා කියන්නේ
නයපත් කියලා අපි කියනවා. හර කාඩ් එකක් අපිට ඕනම කෙනෙකුට හම්බ වෙනවා බැංකෙන් ඔය ATM කාඩ් එක කියන්නේ ඩෙබිට් කාඩ් එකක්. ඒ ඩෙබිට් කාඩ් වලනොත් ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා. ෆයිල් එක අප්ලෝඩ් වෙන්නේ නැහැ මොකක් හෝ හේතුවක් නිසා තමයි. මට පොඩ්ඩක් ඊළඟ දවසේ ආව මුලින්ම මතක් කරන්න මම ලින්ක්ස් ටික එවන්න. නැත්තම් මගේ මං ෆෝන් නම්බර් එක දාන්න මගේ ෆෝන් නම්බර් එකෙන් ඒකට WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට මං ඒකට එවන්න ලින්ක්ස් ටික. Good night sir. Okay, good night. හරි, ලියාගෙන ඉවරද කට්ටිය? නෑ සර්, තාම ලියනවා. රයිට් බාන මෙහෙම තිබ්බම ලියා ගන්න පුළුවන්ද කියලා වමින මං සූම් කරනවා. පුළුවන් සර්. හරි, ආවම ලියා ගන්න. අලුතෙන් ආපු අය good night. Okay, but good night. හරි, අලුතෙන් ආපු අය මගේ දකුණු අත පැත්තේ මම බ්‍රවුසර් එක අරගන්නවා පොඩ්ඩක් බලා ගන්න. රයිට්, ඔයගලන්ට යන්න ඕනේ වෙබ්සයිට් එක තමයි starlabs.lk කියන්නේ. starlabs.lk. රයිට්. ඕකේ එන්ටර් කරාම මෙන්න මේ වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. එතකොට දැන් මෙතන මම මේ තිරෙන් භාගයක් අරන් ඇවිල්ලා තියෙන නිසා මගේ මෙනු එක මෙතන හැංගිලා තියෙන්නේ. ඔයගොල්ලෝ ෆුල් ස්ක්‍රීන් දැම්මම මෙනු එක මේ විදිහට මෙතනට ඩිස්ප්ලේ වෙනවා. රයිට්. හරි, එතකොට ඒකේ ලෙසන් සර් PDF ඔබතේ නෑ නෑ සර්. හරි, ලෙසන් රෙකෝඩින් කියන තැනට ගියාම Lesson recording menu එක යටතේ තියෙනවා Starlabs recording, නැනපෙත recording, professional course recording කියලා. ඒක ඒකෙන් වහ තෝරගන්න ඕනේ නැනපෙත recording කියන එක. හරි, ඒක ක්ලික් කරාම web page එක මෙතන load වෙයි. එතකොට නැනපෙතේ මම කරන හැම class එකකම video lesson තියෙන්නේ මේ page එකේ. උඩින්ම තියෙන්නේ A level කරන අයල අක්කලගේ lessons ටික. Right, good night leave වෙන අයට. එතකොට ඕගලංගේ ලෙසන් ටික තියෙන්නේ මේ 15ම. රයිට්. එතකොට ග්‍රේඩ් 10 සිංහල session කියලා තියෙනවා මෙතන. ඔන්න ඔතන තමයි ඕගලංගේ videos ටික බලා ගන්න තියෙන්නේ. එතකොට ඒකේ මෙන්න මේ icon එක. මේකට අපි කියනවා hamburger icon එක කියලා. මේ hamburger icon එක click කරාම playlist එක එනවා කලින් කරපු videos ටිකත් එක්කම. දැන් අද video එකත් මේකේ උඩට, ඒ කියන්නේ මේ අලුත් videos එකතු වෙන්නේ මේ මේ ලිස්ට් එකේ උඩටම. ඒතර මේ තියෙන පරණ වීඩියෝස් ටික ඕකෙන් රිෆර් කරගන්න පුළුවන්. රයිට්, අද වීඩියෝ එක හෙට වෙනකොට බලා ගන්න පුළුවන්. හරි, ওই විදිහට තමයි බලන්න තියෙන්නේ. ගිහිල්ලා බලන්න ලෙසන් ටික රිෆර් කරගන්න අවශ්‍යය. රයිට්. ඒකේ මම නෝට්ස් ටික දෙනේවා. ඒ ඔක්කොම දේවල් ටික තියෙනවා එතන. රයිට්. ඒක බලාගෙන අප්ඩේට් වෙන්න. රයිට්. හරි, අනිත් අය ලියාගෙන ඉවරද? ඉවරනම් අපිට පුළුවන් session එක end කරන්න. ඔව් සර්. හරි, right, okay. එහෙනම් ආයි ලබන සතියේ පුරුදු වෙලාවටම. Right, okay. ගිහින් එන්න. Good night sir. Good night sir. Good night පුතේ. Good night sir. Good night sir. හරි පුතේ, good night. දහය අවසරයි 11 අවසරයි
ආන්නෝ ස්ක්‍රච් නැද්ද? පොතේ මොකක්ද ඇහුවේ? 10 වසරට 11 වසරට ආන්නෝ ස්ක්‍රච් ප්‍රෝග්‍රෑම් කරන්නේ නැද්ද? නෑ පුතේ කරෙන්නේ නැහැ. පුතේ මට පොඩ්ඩක් ඉස්කෝලෙන් කෝල් එකක් එක්කම මම ඉන්නේ. අපි ලබන සතියේ කතා කරමු අනිවාර්යෙන් මම උත්තර දෙන්නම්. Right? අහහ් සර් සෝරි. හරි.